අයිබෝවන් සුබ උදෑසනක් ජීවිතයේදී අපිට කඩා වැටෙන්න ඕනෑ තරම් හේතු හමු වෙනවා අපි මේ හැම හේතුවකටම අඬන්න පටන් ගත්තොත් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න වෙන්නේ නැහැ ඒ නිසා ජීවිතයට කියලා දෙන්න අඬන්න කඩා වැටෙන්න ඕනෑ තරම් හේතු තිබ්බත් ජීවිතේ සතුටින් ඉන්න මොකක්ම හරි පුංචිම හරි හේතුවක් ඇති කියලා එතකොට ඔබේ ගමන ඔබේ ජීවිතේ සාර්ථක වේවි මේ පිටු අතර අද සැප්තැම්බර් මාසයේ 29 වෙනිදා දේශපාලනයේ තවත් එක්තරා ආකාරයක වැදගත් දිනයක් බවට පත් වේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් අද දවසේදී විභාගයට ගැනීමට නියමිත වෙලා තියෙනවා ඒත් එක්කම තවත් බොහෝ දේවල් මේ වෙලාවේ සිදු වෙමින් තිබෙනවා ඊයේ දවසේදී සිදු වුණා ඒ සියලු දේවල් පිළිබඳව අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා ඒ සියලු දේවල් ඔබට කියන්නට කලින් අද දවසේදීත් අපි හිතුවා මුලින්ම අවධානය යොමු කරන්නට කොහොමද දවසේ පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න 20ට එරෙහිව පෙත්සම් 39ක් පංචපුද්ගල විනිසුරු මඩුල්ල අද රැස්වේ ලංකාදීප කළු සල්ලි සුදු කළ බැංකු නිලධාරීන් කොටු කරයි අරුණ පුවත්පත්යි ඒ ආකාරයෙන් සිරස්තලයේ වාර්තා කරලා තියෙන්නේ challenging 20th amendment 39 petitions before supreme court සිලොන් ටුඩේ නාකොටික් ගේම කුඩු ජාවාර්මා ළඟ ගිනි අවි පහක් දිවෙනු පුවත්පතේ සිරස්තලයයි ඒ draft of new constitution to parliament in 6 month GL Daily Mirror පුවත්පතේ සිරස්තලයයි ඒ ආකාරයෙන් වාර්තා වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු අපි ඔබට කියන්නට ආරම්භ කරන්නම්. දැන් ඊයේ දවසේදී අපි දන්නවා තවත් එක්තරා ආකාරයක දුක් සහිත දවසක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ සිනමා අවකාශයේට ඊයේ දවසේදී දැවැන්ත හිඩසක් ඇති වුණා. ඒ ටෙනිසන් කුරේ මහත්මයාගේ අභාවයත් එක්ක කොහොම වුණත් බොහෝ දෙනා හැම වෙලාවෙම බොහෝ දෙනාගේ ප්‍රේක්ෂක බොහෝ දෙනාගේ මුවකට හිනාවක් ගෙන ටෙනිසන් කුරේ මහත්මයා ඊයේ දවසේදී හැමෝගෙම නෙත්වලට කඳුලක් එක් කරමින් තමන්ගේ ජීවිත රඟ මඩලින් සමු ගන්නවා. කොමුණත් දැන් අද පුවත්පත් එහා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අද දවසේදී මෞපින් පුවත්පත වාර්තා කරනවා රටක් පින වූ ටෙනිසන් දිවි රඟ මඩලට සමුදේ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ රටක් ස්වකීය රංගනයෙන් අමන්ත ආනන්දයට පත් කළ සිංහල සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියෙකු ටෙනිසන් කුරේ ඊයේ ස්වකීය ජීවන රඟ මඩලින් සදහටම සමුකෙනිකේ ප්‍රේක්ෂක සිත් සතන් වේදනාවට පත් කරමින් දින ගණනාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ටෙනිසන් කුරේ මහත්මයා මේ යන විට 68 වන වියෙහි පසු වුණා කියලා තමයි වාර්තා කරන්නේ මාබිම් පුවත්පතයි ඒ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ ඒත් එක්කම ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ටෙනිසන් කුරේ දිවි සිනමාවෙන් සමුගනි ජනප්‍රිය හාස්‍ය රංගන ශිල්පියෙකු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු තිරකතා රචකයෙකු සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ටෙනිසන් කුරේ මහත්මයා ඊයේ දවසේ දී ජාතික රෝහලේදී අභව ප්‍රාප්ත වුණා කියලා තමයි සඳහන් වෙන්නේ කොහොම වුණත් කින්ස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ කලන මිතුරෝ චිත්‍රපටයේ පාසල් සිසුවෙක්ගේ චරිතයට පනපුමමින් තමා ටෙනිසන් කුරේ මහත්මයා තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්න ඉන්න අනතුරුව නොම්බර් 1යි සොමි බොයිස් රෑ ඩැනියල් ඩවල් මිගෙල් ඒත් එක්කම පාර්ලිමන් ජොක්ස් තෑන්ක් යූ බර්ටි චෙරියෝ ඩාලින් කම්මෝගෝ චිකාගෝ වගේ චිත්‍රපට ගණනාවකට තමන්ගේ ස්වකීය රංගන හැකියාවෙන් ඒ චිත්‍රපට පෝෂණය කරා ඒ චිත්‍රපට ලස්සන කරා. ඉතින් ඊයේ දවසේදී අභාවයේ සැලවීමත් එක්කම ප්‍රේක්ෂකයන් බොහෝ දෙනාගේ නෙත්වලට කඳුලක් ගෙනාවා. බොහෝ දෙනා තමන්ගේ මුහුණු පොතේ තමන් මේ පිළිබඳ සටහන් තබලා තියෙන ආකාරයත් අපි දැක්කා. අපි දැන් සූදානම් ටෙනිසන් කුරේ මහත්මයා පිළිබඳව නිවුස් ෆස්ට් සැකසූ වාර්තාවක් ඔබට ගෙන එන්නට. Excuse me නෙමෙයි මං. පීස් බංගලෝනේ. නෑ හරි ආපු එක හරි. ආව ඉංග්‍රීසියෙන්. වෙන බව ගත්කම. එක එක හරි සිකඩ වෙනෝ නෑ හරිද? ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අභහා ප්‍රාප්ත වුණා. ඒ මහතා මේ යන විට 68 වෙනි වියේ පසු වුණා. 1986 වසරේදී පෙරළි කාර්යෝ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනිසන් කුරේ මහතා මොර්ටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙක්. ඔහු 1984 වසරේදී සිනමා තිරපිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාත් සමග එක්වෙමින් ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත් වුණා. රෑ ඩැනියෙල් දවල් මිගෙල් චෙරියෝ ඩාලින් කොළම්පූර් පාර්ලිමන්ට් ජෝක් සහ සොමි බොයිස් ඇතුළු චිත්‍රපට රසකට රංගනයෙන් එක් වූ ඒ මහතා ජනප්‍රිය නළු
බන්දු සමරසිංහ සමග එක්ව ප්‍රහසන නිර්මාණ රසකටද දායක වුණා. රංගනයෙන් මෙන්ම චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රසකටම අධ්‍යක්ෂණයෙන් තිර රචනයෙන් හා නිෂ්පාදනයෙන්ද ටෙනිසන් කුරේ මහතා දායකත්වය ලබා දී තිබෙනවා. අභහ ප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. කඳුලක් ඉදිරි කර නිමා වූ සිනහව රැගෙන නික්ම යන කලාකරුවාණෙනි ඔබ සමාදානි සැතපේවා. ප්‍රේක්ෂකයන් හැමෝගේම හිත්වලට මුවඟට සිනහවක් ගෙනාපු ඔහු හැමදාමත් මේ ජනතාවගේ ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල නොමැකෙන චරිතයක් බවට මතකයක් බවට පත් වේවි. ඒත් එකම දැන් මේ වෙලාවේ අපි දන්නවා අපේ රටේ කතා කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. අපි දන්නවා අද දවසේදී 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පෙත්සම් විභාගයට ගැනීමක් සිදු වෙනවා. ඒ නිසාම අද දවසේදී ප්‍රධාන පුවත්පත් රැසකම ප්‍රධාන පුවත බවට පත් වෙලා තියෙන්නේ මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ වන තොරතුරු. ලංකාදීප පුවත්පත් වාර්තා කරනවා 20ට එරෙහිව පෙත්සම් 39 පංචපුත්කල විනිසුරු මඩුල්ල අද රැස්වේ තිල්නිද සිල්වා සහ රංජන් කටුගම්පල තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 39 මේ වන විට ගොනු කරලා තියෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. කොහොමුණත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීම නියෝග කරන්නේ ඉල්ලා විවිධ දේශපාලඥයින් නීතිඥයින් වෘත්තීය විවිධින් එවැගේම විවිධ සිවිල් සංවිධාන නියෝජිතින් ඇතුළු පාර්ශව 39ක් තමයි මේ ආකාරයෙන් පෙත්සම් ගොනු කරලා තියෙන්නේ. ඊයේ දවස තුල පමණක් පෙත්සම් 21ක් මීට එරෙහිව ගොනු කරා කියලාත් අද දවසේදී ලංකාදීප පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. මේ සියලු පෙත්සම් වල වග උත්තර කරුවන් ලෙස නම් කරලා තියෙන නීතිපතිවරයා, ඒත් එක්කම ගොනු කරලා තියෙන විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී අද දවසේ කැඳවනවා කියලාත් වාර්තා වෙනවා. මේ පෙත්සම් කැඳවන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු විහාරයේ සිසිර දාබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහත්ම මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. දැන් ඊයේ දවසේදී 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ටෙරෙහිව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහත්මයාත් පෙත්සමක් ගොනු කරනවා. ඒ වගේම අකිල විරාජ් කාර්යවසම්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මනුත් ඊයේ දවසේදී මේ 20 වෙනි සංශෝධනයේට එරෙහිව පෙත්සම් ගොනු කරා කියලා අද දවසේදී ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒත් එක්කම සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා challenging 20th amendment 39 petitions before supreme court. ඒත් එක්කම ඩේලි මිරර් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා 21 new petition filed against 20th amendment election commission member hool and ruan vijayawardhana's petition among them total number of petition filed so far increased to 39. තිල්නිදි සිල්වා තමයි ඩේලි මිරර් පුවත්පත වෙනුවෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ 21 petitions were filed in the supreme court yesterday against the 20th amendment to the constitution which was tabled in parliament by the government increasing the total number of petition to 39 කියලා තමයි අද දවසේදී ඩේලි මිරර් පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන. කොහොමනත් දැන් මේ වෙලාවේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් කතා වෙනවත් එක්කම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, ඒ වගේම 18 19 මේ වගේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන්ුත් කතාබහට ලක් වෙමින් තිබෙනවා. අද දවසේදී දිනමින පුවත්පත් වාර්තා කරනවා 20ට එරෙහිව ජවිපේ සටන දිගටම පාර්ලිමේන්තුවේදී මෙන්ම එළියේදී 20ට එරෙහිව සටන් ව්‍යාපාරවල අඛණ්ඩව නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා ප්‍රකාශ කරා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමනත් මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණත්
මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට එරෙහිව සම්මන්ත්‍රණ මාලාවක් පවත්වාගෙන යනවා. ඒත් එක්කම දින වෙනි පුවත්පතම වාර්තා කරනවා 20ට එරෙහිව සමග ජන බලවේගයේ සම්මන්ත්‍රණ මාලාව ලබන සතියේ සිට ශිවන්ති ප්‍රනාන්දු තමයි පුවත වාර්තා කරලා තියෙන්නේ. 20 වෙනි සංශෝධනයේට එරෙහි සමග ජන බලවේගයේ සම්මන්ත්‍රණ මාලාව සමග ජන බලවේගයේ ආරම්භ කරන සම්මන්ත්‍රණ මාලාව ලබන සතියේදී තමයි ආරම්භ කිරීමට නියමිත වෙලා තියෙන්නේ කියලා වාර්තා වන්නේ. කොමනත් පක්ෂයේ සංවිධාන ජාලයේ ගොඩනැමීමේ කීමේ කටයුතුත් මේ වෙද්දි ආරම්භ වෙලා තියෙනවා කියලා තමයි වාර්තා संशोधन නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සකස් කිරීමේ මූලික කිටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරා කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම දැන් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් සුවා බැලීම සඳහා අධ්‍යයනය කිරීම සඳහා මේ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දස පුද්ගල කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා ලංකාදීප පුවත්පත පක්ෂයේ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස එවගේම පක්ෂ මහලේකම් රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර උපසභාපතිවරුන් වන අමාත්‍ය මහින්ද අමරවීර ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල්ද සිල්වා උපසංවිධායක රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක උපලේකම් ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාපා වගේම සාර්ථි දුෂ්මන්ත මිත්‍රපාල ඒ වගේම නීතිඥ සංජය ගමගේ යන අයගේ සමාජිකත්වයෙන් තමයි මේ විස්ස අධ්‍යයනය කිරීමට පත් කරලා තියෙන කමිටුව. මේ කමිටුවේ මූලික අධ්‍යයනයෙන් අනතුරුව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයේ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් උත් ඉදිරියේදී දැනුවත් කිරීමට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සමාජය තුළ කතිකාවක් ගොඩනැගිලා තියෙද්දී අපි දන්නවා සමාජයේ ජනතාව විවිධ ප්‍රශ්න ගැටළු වලින් පීඩාවට පත් වෙලා ඉන්නවා. කොහොමුණත් දැන් මේ වෙලාවේ වැඩි වශයෙන් කතාබහට ලක් වන එක් මාතෘකාවක් තමයි මේ පොල් මිල කියන්නේ. රජයේ පොල් මිල සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දවසේදී අතිවිශේෂ ගැසට් නිවේදනයකුත් කරා පොල් ගෙඩියේ වටප් ප්‍රමාණය අනුව තමයි එතකොට පොල් ගෙඩියේ මිල තීරණය කරන්නේ. කොමුණක් දැන් මේ සම්බන්ධයෙන් පහුගිය දවස් කිහිපයේදීම ජනතාව වගේම වෙනදුන් විවිධ අදහස් දක්වුවා කොහොමද මේ පොල් ගෙඩියේ වටප් ප්‍රමාණය අනුව මිල තීරණය කරන්නේ කියන කාරණේ. කොමුණක් දැන් ඊයේ දවසේදී ඉඳන් පාරිභෝගික අධිකාරිය මේ පොල් මිල රජය ලබා දුන් සහතික මිලට පොල් අල්වි කරන්න නැති වෙළඳ සැල් වෙළඳුන් සොයලා ඊයේ දවසේ ඉඳන් මේ වෙද්දි ආරම්භ කරලා තියෙනවා වැටලින්. ඊයේ දවසේදීත් වෙළඳුන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරන්නටත් කටයුතු කළා. කොමුණත් අපි දැන් සූදානම් කොහොමද පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වැටලීම් සිද්ධ කරේ කියලා දැක බලා ගන්න. ශුද්‍ර මුල්‍ය පහසුකම් සම්බන්ධයෙන් එවැනි තත්වයක් පවතිද්දී පොල් මිලත් මේ දිනවල ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්නයක්. රජයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව වෙළඳපළේ පොල් අලෙවි වෙනවා දැයි සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වන විට පියවරගෙන තිබෙනවා. අද නිලධාරී කණ්ඩායමක් කොළඹ මරතාන ඩීම්ස් පාරේ පොල් අලෙවි කරන ස්ථාන කිහිපයක වැටලීම් කළා. රජේ පාලන මිල තියෙනවනේ 70කට අඩු විකුරන්න ඕනි කිය. මේ ඔයාගේ ප්‍රශ්න ටික හරි. නමුත් රජේ නීතියක් කරලා තියෙනවනේ නීතියට වැඩ කරන්න එපා. දැන් ඔයා ඔයා හදන්නේ රජේ නීතියත් පිටින් යන්න. රජේ නීතියක් කරලා තියෙනවා ඒ නීතියට වැඩ කරන්න ඕනි මිනිස්සු. වැඩිමිලට පොල් අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව මෙහිදී නීතිමය පියවර ගනිමින් සිටින ආකාරයද දක්නට ලැබුණා. රුපියල් 75යි 80යි 90යි වැඩි වැඩි ගණන් වලට තමයි පොල් අලෙවි කරේ. විලි තියෙනවා මේ එයාලට තොග වශයෙන් බෙදාහරි ණයකින් මේක ලැබෙන්නේ නැහැ කියලා. අපි ඉදිරියට ඒ තොග බෙදාහරි ණයක සම්බන්ධයෙන් උත් සොයා බලලා ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියලා අපි සොයා බැලීම සිදු කරනවා. තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර වල 10යි 10000යි අතර සමාගමක් නම් 10000යි ලක්ෂයයි අතර දඩ මුදලක් තමයි නියම වෙන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරිය අද පස්තරුවේ ප්‍රකාශ කළේ
රටපුරා සිදු කළ වැටලිම් වලදී වැඩි මිලට පුල් අලෙවිකල 56 දිනකට එරෙහිව නීතිමය පියවරක්ත් බවයි එතකම අරුණපුවත්පත වාර්තා කරනවා මෙරට පොල් ගස් වලින් භාගයක්ම කල් ඉකුත් වෙලා සාලිය කුමාර් ගුණසේකර තමයි පොත වාර්තා කරලා තියෙන්නේ මෙරට පොල් පගා කර තිබෙන ඉඩම් අක්කර දස ලක්ෂයෙන් අඩක්ම ඇත්තේ කාලේ ඉක්මවු ගස් බව පොල් සංවර්ධන අධිකාරියේ සඳහන් කරනවා ඉඩම් කට්ටි කිරීම පැරණි පොල් ගස් වලින් ලැබෙන පළදාව අඩුවීම ඇතුළු විවිධ කාරණා මේ වසරේ පොල් නිෂ්පාදනයේ අඩුවීමට බලපාලා තියෙනවා කියලා තමයි අරුණපුවත්පත වාර්තා කරන්නේ මේ වසරේදී පොල් ගෙඩි මිලියන 250ක අඩුවක් පවතින බවත් පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 3500 4000 අතර සංඛ්‍යාවක තමයි පවතින්නේ සෑම මාසයකම නිෂ්පාදනය වන පොල් ගෙඩි මිලියන 200 300 අතර ප්‍රමාණයෙන් ආහාර සඳහා පොල් ගෙඩි මිලියන 100ක් වගේම කර්මාන්ත කටයුතු සඳහා පොල් ගෙඩි 150කුත් භාවිත කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ කොහොම වුණත් කොරෝනා වසංගත කාලය තුල පොල් පරිභෝජනයේ ඉහළ යාමත් එක්කම මේ ආකාරයෙන් පොල් හිඟයට හේතු වෙලා තියෙනවා කියලා අද දවසේදී අරුණ පුවත්පත වාර්තා කරනවා කොහොම වුණත් ඉදිරි දිනවලදී දිගින් දිගටම පරිභෝජක අධිකාරිය සඳහන් කරා මේ පොල් මිල ඒ ලබා දුන්න සහතික මිලට 90 අලෙවි නොකරන වෙලඳින් සොයා වැටලීම් සිදු කරනවා කියන කාරණේ ආකාරයෙන් තමයි අද දවසේ දීපුවත්පත් ඒහා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ ඒත් එක්කම අපි සූදානම් අද දවසේ දීපුවත්පත් වාර්තා කරලා තියෙන කාටුන් කිහිපයක් වෙතත් අවධානය යොමු කරන්නට මුලින්ම අවධානය යොමු කරන්නේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ වෙත පාරිභෝගික අධිකාරියේ ලොක්කේ කියනවා පොල් ගැසට්ටුව උපහාසයට ලක් කරන්න එපා කියලා. අඩේ අප්පා. ඒ ගැන කාටුන් ඇඳලත් හමාරයි කියලා තමයි ඔන්න තියෙන්නේ තින් ඇඳපු කාටුන් ගොඩක් අපිත් කියෙව්වා. ඒත් එක්කම අපි බලමු හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අද දවසේදී මොනවද සඳහන් වෙන්නේ කියලා. දූෂණ විරෝධී කාර්යාලයක් යහපාලන කාලේ තිබුණා කියලා මලින් වික්‍රමසිංහ දන්නේ නෑලු. දින 100 හැදුවේ කවුද කියලා මෛත්‍රී දන්නේ නැති එකේ ඕක මොකක්ද සර්? කියලා තමයි කියන්නේ ඉතින් අපි බලමු මොනවද වෙන්නේ කියලා ඒත් එක්කම MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ වෙතයි අවධානය යොමු කරන්නේ රුපියල් 70ට පොල් අලෙවි නොකරන වෙළඳුන් වැටලීම අද සිටලු ඒක චක්‍රලේඛයක්ද කියලා තමයි අහලා තේරෙන්නේ ඉතින් මරිසිපාල කාටුනේ ආකාරයෙන් තමයි සඳහන් කරන්නේ කොහොම වුණත් පොල් මිල ගැන මේ වෙලාවේ සමාජයේ තුර ලොකු කතාබහක් කතිකාවතක් ඇති වෙලා තියෙන ඒ සම්බන්ධයෙන් තොරතුරු ඒ ආකාරයෙන් වාර්තා වෙද්දී තවත් පුවත් ගණනාවක් පිළිබඳ තොරතුරු අපි ඔබට කියන්නම් මේ කෙටි විරාමෙන් පස්සේ ඔබ නැවතත් පිටු අතර සමගින් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පහුගිය කාලයේ පුරාවටම හිටපු පොලිස් ප්‍රතිපූජිත් ජයසුන්දර වගේම ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාත් සාක්ෂි ලබා දුන්නා කොහොම වුණත් මේ සාක්ෂි ලබා දීමත් එක්ක අනාවරණය වුණු කරුණු කාරණා සම්බන්ධයෙන් පසුගිය දවස්වල කතාබහට ලක් වුණා විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ල වුණා දැන් ඊයේ දවසේදී හිටපු පොලිස් ප්‍රතිපූජිත් ජයසුන්දර මහත්මයා නැවත වතාවක් පාස්කු කොමිෂන් හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙනවා එෙහිදී සඳහන් කරන ලද කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අද දවසේ දීපුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා අරුණ පුවත්පත් වාර්තා කරනවා සහරා නිදැල්ලේ හිටියේ පොලිසිය වරදින් හිටපු පොලිස් ප්‍රතිපූජිත් පිළිගනි වරුණි පෙරමුණ තමයි අරුණ පුවත්පත් වෙනුවෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී තිබියදීත් සහරාන් හෂිම් නිදැල්ලේ සිටියේ පොලිස් නිලධාරීන්ගේ නොසලකනමත්කම හේතුවෙන් බවට හිටපු පොලිස් ප්‍රතිපූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් කොමිසම හමුවේදී ඊයේ දවසේදී පිළිගත්තා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ කොහොම වුණත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ආමි මොහොබ්දීන් අත්අඩංගුවට ගත්තේ නම් ඔහුගෙන් තොරතුරු ලබාගෙන මේ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබ්බ බවටත් හිටපු පොලිස් ප්‍රතිවරයා කොමිසමේදී තොරතුරු අනාවරණය කරලා තියෙනවා කොහොම වුණත් ඊයේ දවසේදී සිව්වන දිනටත් මේ ආකාරයෙන් සාක්ෂි ලබා දීමට පැමිණලා තමයි පූජිත් ජයසුන්දර මහත්මයා මෙහිදී තොරතුරු සඳහන් කරලා තියෙන්නේ මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරේ හිට පොලිස් ප්‍රතිවරයාගෙන් සාක්ෂි විමසුවා කියලා තමයි අද දවසේදී අරුණ පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ අපි දැන් සූදානම් මේ සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් ගිනා වාර්තාවක් ඔබට ඉදිරිපත් කරන්න ප්‍රහාරය සම්බන්ධයෙන් වූ අනතුරු රැගවීම ඇතුළත් බුද්ධි තොරතුරු 2019 අප්‍රේල් 9 වන දින රාජ්‍ය බුද්ධි සේවයෙන් තමාට ලැබුණු බව හිටපු පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතා කොමස මහමුවේ කියා සිටියා. ඔහු පැවසුවේ එවක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති නන්දන මොනසිංහ විශේෂ කාර්ය බලකා හා අපරාධ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති එම් ආර් ලතීෆ් විශේෂ ආරක්ෂක කොට්ටාසේ බහර නියෝජ්‍ය පොලිස් ප්‍රති වර්ණ ජයසුන්දර යන මහත්වරුන්ට අදාළ ලේඛන බෙදා හැරි බවයි. අනතුරුව දුරකථන මාර්ගයෙන්ද අදාළ පොලිස් නිලධාරීන් මෙම ප්‍රහාරය පිළිබඳ දැනුවත් කළ බව ජයසුන්දර මහතා කියා සිටියා.
ඔහු පැවසුවේ සෙළු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද නිසි අයුරින් එය දැක්වූ බවයි. නමුත් 2018 වසර අවසානයේදී ඉස්ලාම් අන්තවාදීන් පිළිබඳ තමා ලද තොරතුරු බෙදා ගැනීමට නොහැකි වූ බව හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා අද කොමසම හමුවේ පැවසුවා. ඊට හේතු දක්වමින් ඒ මහතා කියා සිටියේ එවක ජාතික ආරක්ෂක කවුන්සලයට තමාට කැඳවීම නොකළ බැවින් අදාළ තොරතුරු බෙදා ගැනීමට නොහැකි වූ බවයි. මේ අතර එවකට සහරන් හෂීම්ට සහැදුන් පිරිස් අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසියෙන් සිදු වූයේ යම් අතපසුවීමක් බව හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා ජනාධිපති කොමසම හමුවේ අවධාරණය කළා. ඔහු පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට වගකිව යුතු බවයි. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ හිටපු ප්‍රබල සමාජිකයෙකු වූ ආමි මොහිදින් නැමැත්තා අත්අඩංගුවට නොගෙන ඔහුව තොරතුරු සපයන්නෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන ඇති බවද හිටපු පොලිස්පතිවරයා අද අනාවරණය කළා. එලෙස ඔහු තොරතුරු ලබා ගන්නෙක් ලෙස යොදාගෙන ඇත්තේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත්ව ඇති පසුබිමකදී බවද පූජි ජයසුන්දර මහතා ජනාධිපති කොමසම හමුවේ පැවසුවා. පූජි ජයසුන්දර මහත්මයා අද දවසේදී පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳ තොරතුරු හෙට කියන්නම්. ඒත් එක්කම දැන් ඔබ දන්නවා මේ වෙලාවේ නිවුස් ෆස්ට් ගම්මැද්ද ගේන් ගිට ක්‍රියාන්විතේ ඔබට අලුතින් කියන්නට දෙයක් නැහැ. මේ වෙලාවෙ විද්‍යුත් අපේ කණ්ඩායම් කිහිපයක් දිස්ත්‍රික්ක තුනක සංචාරය කරමින් ජනතාවගේ ප්‍රශ්න ගැටළු මොනවද කියලා හොයා බලමින් ඉන්නවා. අති සාර්ථක විදිහට අපි දින 29ක් මේ ආකාරයෙන් දිස්ත්‍රික්ක රටේ සියලුම දිස්ත්‍රික්කවල ගමන් කරා ජනතාවගේ ප්‍රශ්න ගැටළු ඇහුවා. ඔවුන් මාධ්‍ය ආයතනයක් විදිහට අපිට කරන්නට පුළුවන් මොනවද කියන කාරණේ පිළිබඳ අපි හොයා බැලුවා. අද තමයි 30 වෙනි දවස. ගම්මැද්ද ගේන් ගෙට ක්‍රියාන්විතේ පස්වන අධීරයේ අවසාන දවස තමයි අද දවසේදී. ඉතින් අදින් පස්සේ අපි නැවතත් මේ ආකාරයෙන් ගේන් ගෙට යන්නේ. නමුත් මින් අනතුරුව අපි සූදානම් මේ එකතු කරගත් තොරතුරුත් එක්ක කොහොමද ජනතාව මුහුණ පාලා තියෙන ප්‍රධානම ප්‍රශ්න ගැටළු මොනවද, ඒ ගම්මානවලට ඒ ජනතාවට කරන්නට ඕන මොනවද කියන කාරණේ පිළිබඳව පෙර අදිනේ විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා තොරතුරු සමාලෝචනය කරලා ඒ සම්බන්ධයෙන් තොරතුරු කියන්නට. කොහොමුණත් දැන් මේ වෙලාවේ අපේ කණ්ඩායම් තුනක් ගම්පහ, කොළඹ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කවල සංචාරය කරමින් ඉන්නවා. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරය කරන අපේ ගම්මැද්ද කණ්ඩායමේ අශ්වින් පිටාන. සුබදාසනක් අශ්වින්. සුබදාසනක් කවිල. අශ්වින් කොහොමද අද දවසේදී මොන මොන ප්‍රදේශවලටද ගමන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ? ඒත් එක්කම ඊයේ දවසේදී ජනතාව මොනවද ඔබේ කණ්ඩායමත් එක්ක බෙදා හදාගත්ත ප්‍රශ්න ගැටළු? ඔවමලා අද දිනේදී අපි මීගමුව කොච්චිකඩේ සහ ඒ අවට ප්‍රදේශවල වගේම නගරයෙන් තරම කෑදින් පිටි ගම්මාන කීපයක තමයි සංචාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශය ගැන තරමක් හොයලා බලද්දී අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් හරහා සහ වෙනත් පුද්ගලයන් හරහා හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණ දෙයක් තමයි මේ ප්‍රදේශයේ නිවාස ගැටලුව සම්බන්ධව තමයි ප්‍රබලතම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද පදිංචිලා අවුරුදු 50ක් 60ක් වගේ කාලයක් ගත වුණාට ඔවුන්ට තාම ඔප්පු ලැබිලා නැති තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ සුළු ඇස්සකට පවා ජලයෙන් යට වෙන ප්‍රදේශ රැසක් තිබෙනවා. අපි සූදානම් අද දිනය තුළ එම ප්‍රදේශවල සංචාරය කරලා ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන ඒ වලට අපිට මාධ්‍ය නාලිකාව විදියට ලබා දිය යුතු සහයෝගය කුමක්ද කියන කාරණේ පිළිබඳව හොයලා බලන්න. හරි අශ්වින්, බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඒත් එක්ක මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගමන් කරන ගම්මැද්ද කණ්ඩායමේ ඔෂිනි. ඔෂිනි සුබදාසනක්. ඔෂිනි, කොහොමද ඊයේ දවසේදී ජනතාව මොනවද ඔබේ කණ්ඩායමත් එක්ක තොරතුරු සඳහන් කරේ, ඔබේ ඒ ප්‍රදේශවල ජනතාව මුහුණ පාලා තියෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධයෙන්? ඔව් අමල, ඊයේ දවසේ අපි සංචාරය කළේ ඔබත් භුගවන්තලාව කියන ප්‍රදේශවලට. දවස් තුනක්ම අපි හැටෙන් වටවල කියන ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ තමයි අපි නුවරඑළියට ආවේ. ඉතින් නොවුත් ප්‍රදේශයට අපි ගිහම සෙන් ජෝන් දිලරි වතුයායට තමයි අපි මුලින්ම ගියේ. එහි පහළ කොටසේ නායාමේ රත්‍රිවේදන නිකුත් කරලා තියෙන ගෙවල් රාශියක් තියෙනවා. ස්ලොප් එකක බෑවුමක පිහිටලා තියෙන නිවාස රාශියක්ම තියෙනවා. ගෙවල් ගොඩක් ඉරිතලා තියෙනවා. ඇතුලේ ඇතුළට එළියට ඉරිතලා තියෙනවා. නිවස ගැලවිලා යන්න ඔන්න මෙන්න තියෙනවා. නමුත් මේගොල්ලන්ට කිසිම විසඳුමක් ලැබිලා නැහැ මේ වෙනකම්ම. 2017 වර්ෂයේ තමයි මේ රතු නිවේදන නිකුත් කරලා තියෙන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින්. ඒත් මේ මිනිස්සුන්ට කිසිම මේ වෙනකම් ඒගොල්ලෝ අපෙන් අහනවා අපි කොහෙටද මේ නිවාස අතහැරලා යන්නේ, අපි අවුරුදු 35ක් 40ක් ජීවත් වෙච්ච ගෙවල් අතහැරලා අපි තවත් කොහෙටද යන්න තියෙන්නේ, අපි ගියොතින් පාරට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපිට කිසිම විසඳුමක් මේ වෙනකොට ලැබිලා නැහැ. ඒත් එකම අපි බොගවන්තලාවට ගියා අපේ හවස් වරුවේදී. බොගවන්තලාව
ඒ අපිට ජනතාවත් එක්ක කතා බහ කරපුවාම අපිට දැක ගන්න කිස්තුනා මහා රූස ගසක් තියෙනවා. ඒ රූස ගසේ විශාල බඹර කූඩ 100කට වඩා දැන් අමිල අපි S2 එකෙන් දැක්කා බඹර කූඩ 100කට 200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ජනතාව ඉතාමත් අවදානමක ඉන්නේ තේදළු වෙලා බඹර ප්‍රහාරයක් उदाहरण උදේවරුෙම පිටත් වෙනට බඹර කැලේ කලාපුර චොප්පාස් නුවරඑළිය වත්ත කියන ප්‍රදේශවලට විශේෂයෙන්ම සඳහන් කරන ලංකාවේ උසම නගරය ශාන්තිපුර ප්‍රදේශයට අපි යන ලෑස්ති ජනතාවත් එක්ක කතා බහ කරන්නට උන් එක්කලා ගැවසිලා උන් එක්කලා කාලය ගත කරලා මොනවද උන් විඳින දුක උන් මොන වගේ ප්‍රශ්නවලින්ද පීඩාවට පත්ලා ඉන්නේ කියන කාරණාවල් කතා බහ කරන්නට අපි අද දවසේදී සූදානම් අමිල හරි හොෂිනේ බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා තොරතුරු බෙදා හදාගත්තාට ඒත් එක්කම තවත් ගම්මැද්ද අපේ කණ්ඩායමක් මේ වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ සංචාරය ආරම්භ කරලා තියෙනවා කොළඹ ජනතාව මුහුණ පාන ප්‍රශ්න ගැටළු මොනවද කියලා හොයා බලමින් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ජලනේ සුබදාසනක් ජලනේ අයිබුවන් සුබදාසනක් කමිල කටුක ජීවිත ගත කරන අපේම ජනතාවගේ නොවිසිදුණු ජනතාවගත ක්‍රියාත්මක ගම්මැද්ද ගේම් කෙටේ මහජන සේවා ක්‍රියාන්විතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංචාරයකරන සිවුවරේ දිනය අද ගතු දින තුන පුරාවට මමිල කොළඹ දිස්ත්‍රික්ක තුල නමුත් කොළඹ නගරයෙන් බැහැරට ගොස් අප කණ්ඩායම අවිස්සාවල්ල හංවැල්ල පාදුක්ක සීතාවක ඇතුළු ප්‍රදේශවල රැසක සංචාරය කළා. ඊයේ දිනේදී අප සංචාරය කළ හංවැල්ල දිද්දෙනිය වැනි ගම්මාන ඇතුළම කොළඹ දිස්ත්‍රික්කයේ තුල හුදකලා වූ ගම්මාන ලෙසයි අප හඳුනාගත්තේ. ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා කරන යුගයක මේ ගම්වල දරුවන්ට පරිගණකයේ කියන මෙවලම සීනයක් ගමේ පාසලට පුස්තකාලයක් නැහැ ක්‍රීඩා පිටියක් නැහැ ගමට මාතෘ සායනයක් නැහැ ගමේ මව්වරුන්ට සායන සඳහා කිලෝමීටර් 3-4ක් ගෙවාගෙන යන්න සිද්ධ වෙලා හැබැයි එහෙම යන්නත් බස් එකක් නැහැ මොකද ගමේ පාරවල් ටික හොඳටම අබලන් තාමත් ලාම්පෙලිය පිහිට පදන පවුල් ඉන්න ගම් අපිට මේ ගමනේදී මුණ ගැසුණා. වගකීම යුත්තන්ට නොපිනුණත් මේ මිනිස්සුන්ට අහස ඉස්සට ප්‍රශ්න. කිසිවකත් අමිල පසුගිය දින තුනේ කොළඹ නගරයෙන් පිටත සංචාරය කර අපි අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පොරැල්ල, වනාතමුල්ල, රාජගිරිය, මාලිගාවත්ත ග්‍රෑන්ඩ් පාස් ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය කිරීමටයි. මම ජලනී සෙනවිරත්න කොළඹ සිට හරි ජලනි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ කණ්ඩායමට ලැබුණු අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගැනීම සම්බන්ධව දැන් මම කලිනුත් කිව්වා වගේම අද 30 වෙනි දවසේ අපි මාසයක් පුරාවටම ගම්මැද්ද අපේ කණ්ඩායම් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල සංචාරය කළා බොහෝ දෙනා අපිට කිව්වේ තමන්ගේ ගමට බොන්නට වතුර ටිකක් නැහැ ගමට එන්න පාරක් නැහැ ඒත් එක්කම වනාලිත් එක්ක කොට්ටු වෙලා ජීවිතේ පා වෙලා තියෙන්නේ වගාවට හරියට පොහොර ටික නැහැ වගාවට ජලය ටික නැහැ නිවාස ඉරිතලල නායෑම් අවදානම් මේ වගේ විවිධ ප්‍රශ්න ගැටලු එක ජීවත් වුණ ජනතාව අපිට හමු වුණා ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු අපිට කිව්වා ඉතින් අපි නොබෝදිනකින්ම සූදානම් මේ ජනතාව මුහුණ ප්‍රාණ ප්‍රශ්න ගැටළු වලට හැකි ආකාරයෙන් විසඳුම් දෙන්නට පෙරදිනේ විශ්වවිද්‍යාලයත් එක්ක සාකච්ඡා කරලා කොහොමද ඒ කටයුතු සිද්ධ කරන්නේ කියලා හොයා බලන්නත් ඉතින් ජන දුක සොයන ගම්මැද්ද නොබෝදිනකින්ම ඒ දුක නිවන්නටත් අනිවාර්යෙන්ම පිළියම් යොදනවා කියන බලාපොරොත්තුව තියෙනවා ඒ අදිෂ්ඨානය තියෙනවා ඉතින් ඒ තොරතුරුත් එක්ක අපි ඉදිරියේදීත් ගම්මැද්ද හා සම්බන්ධ තොරතුරු ඔබට කියන්නට සූදානමින් ඉන්නේ හරි
දැන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඒ ආකාරයෙන් වෙද්දී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ඊයේ දවසේදී ආයෙත් කතා බහට ලක් වුණා නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඊයේ දවසේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරනවා අද පුවත්පත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන මේ ආකාරයෙන් රිමාන්ඩ් කිරීමේ ඉල්ලීම ඉවතට නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන්ට රට යෑම තහනම් ඒජේ අබේනායක තමයි දිවයින පුවත්පත් වෙනුවෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ පසුගිය තුන්වනදා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියේදී ශ්‍රී ලංකාවට ඔබෙන් පිට මුහුදු සීමාවේදී ගිනි කැලීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන් වරයා ලෙස කටයුතු කළ හිරෝස් එලියාස් මහතා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීම කල් ඒ කියන්නේ ආරක්ෂිත බන්ධනාගාරගත කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ දවසේදී නියෝගයක් නිකුත් කර කොහොම වුණත් ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන්නටත් ඊයේ දවසේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරා කියලා තමයි ඒ තොරතුරු වාර්තා වෙන්නේ එම නියෝගයේ වහාම ආගමිකමන පාලකවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත යැවීමටද එෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කරා කියලා තමයි අද දවසේදී දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරලා තියෙන්නේ හරි ඒත් එකම අපි සූදානම් අද්දවසේ දීපුවත්පත් වර්තා කරලා තියෙන තවත් කාටුන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට හසන්ත විජේනායකගේ කාටුන්යක් වෙතයි මුලින්ම අද්දවසේදී අවධානය යොමු කරන්නේ පුද්ගලයන් 3 දෙනෙක් ඉන්නවා එක පුද්ගලයෙක් මැද ඉන්නවා ඒ පුද්ගලයා මේ පුද්ගලයන් 3 දෙනාම කවුද කියලා හරි හැටම අඳුර ගන්නට පුළුවන් ආකාරයේ 3 දෙනෙක් තමයි ඉන්නේ මැද ඉන්න පුද්ගලයාගේ කනේ දෙපැත්තේ මුදුර කතන දෙකක් තියෙනවා එක පැත්තකින් 13 කියලා සඳහන් වෙනවා තව පැත්තකින් 20 කියලා සඳහන් වෙනවා මැද ඉන්න පුද්ගලයා හරියට අර ගිරේට අහු වුණ පුවක් ගෙඩිය වගේ වෙලා තියෙනවා ඒ ආකාරයේ කාටුනයක් තමයි අද දවසේදී හසන්ත විජේනායක වාර්තා කරලා තියෙන්නේ ඒත් එක්කම දර්ශ කපුගේගේ තවත් කාටුනයක් වෙතයි අපි අවධානය යොමු කරන්නේ කාන්තාවක් සහ පුද්ගලයෙක් ඉන්නවා කාන්තාවගේ අතේ තියෙනවා අර පොල් ගෙඩිය මනින ආකාරයේ ගැජට් එක ඒත් එක්කම ටේප් පටි අඩි රූල් වගේ දේවල් पोलट यान आकार छाया रूपया कार्टून अक्तमा वार्ता करें पोल गेडिया गन खड़े सर කියලා දුවන ආකාරයේ කාටුනියක් තමයි අද්දවසේදී දර්ශ කපුගේ වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු උදේ විමලසිරි අද තමන්ගේ කාටුනෙන් මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා පුරසාරං කාටුනය හන්තානේ ජල පෝෂක කලාපයේ අක්කර ගානක් ආයෙත් උලා කාලලු පුරන් දැන් ඉතින් මුකුත් කරන්න විදිහක් නැහැනේ සර් හරක් මනන්න තහනම්නේ කියලා තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම උදේ විමලසිරිගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් කාටුනයක් වෙත් තමයි අවධානය යොමු කරන්නේ. පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා එක් පුද්ගලයෙක් නම් යෝද පුද්ගලයෙක් තවත් පුද්ගලෙක් ඉන්නවා ඉතමත් බය වෙලා හීන්දාරිය දාලා තියෙන ආකාරයේ කාටුනයක් තමයි වාර්තා වෙන්නේ ඒත් එක්කම අර යෝද පුද්ගලයාගේ පාස්කු ප්‍රහාරය කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් මොනවද සිද්ධ වෙන්නේ කියලා හැමෝම දන්නවා මේ වෙලාවේ ඒත් එක්කම අපි බලමු ආයත පුරසාරං කාටුනේ අද දවසේදී මොනවද වාර්තා කරේ කියලා හන්තානේ ජලපෝෂක කලාපයේ අක්කර ගානක් ආයත් උලා කාලලු පුරං දැන් ඉතින් මුකුත් කරන්න විදිහක් නැහැනේ සර් හරක් මරන්න තහනම්නේ කියලා තමයි වාර්තා කරන්නේ දැන් අපි දැක්කා මේ වෙලාවේ මේ සිදුවන කැලෑ විනාශයන් සම්බන්ධයෙන් උත් ඒත් එක්කම අපි බලමු MD වීරරත්නගේ තවත් කාටුනයක් වෙත අවධානය යොමු කරන්නට පුද්ගලෙක් ඉන්නවා ටේප් පටියකුත් අතේ තියාගෙන ඒ පුද්ගලයාත් දුවන ගමන් තමයි ඉන්නේ ඒත් එක්කම පොල් ගෙඩි කිහිපයක් මොහු දෙසට එල්ල වෙමින් තිබෙනවා 95 90 85 80 වගේ විදිහට පොල් ගෙඩි ඔහු දෙසට එල්ලුමින් තිබෙන ආකාරයක් තමයි තියෙන්නේ කොහොම වුණත් අතේ ටේප් පටිය නක් තියෙනවා පොල් ගැන මේ වෙලාවේ ලොකු කතා බහක් තියෙනවා ඉතින් අපි බලමු ඉදිරි දින කිහිපයේදී මේ පොල් මිල සම්බන්ධයෙන් රජය මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද ජනතාව මොන මොන ආකාරයේ තොරතුරු මේ සම්බන්ධයෙන් අදහස් පළ කරයිද කියලා ඉතින් තවත් තොරතුරු කියන ඔබට කියන්නට ඒ සියලු තොරතුරුත් එක්ක හම්බෙමු මේ කෙටි විරාමයෙන් පස්සේ ඔබ නැවතත් පිටු අතර සමගින් අලි මිනිස් ගැටුම අපිත් හැමදාම වාර්තා කරනවා හැමදාම කතා කරනවා පුවත්පත් වලත් තොරතුරු තියෙනවා දැන් කොයිතරම් කතා බහ කරත් මේ අලි මිනිස් ගැටුමට තවමත් විසඳුමක් ලැබිලා නැහැ අපි දන්නවා හැමදාම වන අලින් ගම්මාන වලට කඩා වදිනවා ගම්මාන වල භවභෝග විනාශ කරනවා මිනිසුන්ගේ ජීවිත වලට හානි කරනවා ඒත් එක්කම සමහර වෙලාවට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා වන අලින්ගේ ජීවිත අහිමි වෙනවා මේ නොනවතින අරගලයක් බවට පත් වෙලා තියෙනවනේ බලධාරීන් උත් හැමදාම මේ ගැන කතා කරාට තාම මේ අලි මිනිස් ගැටුමට නිශ්චිත වැඩපිළිවෙලක් එකවම කරා
කරන්නට වැඩ පිළිවෙලක් දියත් වෙලා නැහැ. දැන් පෙරේදා දවසේදී තවත් දෙදිනෙකට ජීවිත අහිමි වෙනවා මේ වනාලි ප්‍රහාරයක් එක්ක. ලංකාදීපුවත් පත වාර්තා කරනවා ගල්ගමුවේ වනාලි ප්‍රහාරයෙන් දෙදිනෙක මරුට. ගල්ගමුව දේවගිරිය ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රී 7:30ට පමණ වනාලි පහර දීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ඒ ස්ථානයේදීම මිය ගියා කියලා ගල්ගමුව පොලිසිය සඳහන් කරනවා. ගල්ගමුව ගල්නෑව ගලපිට දිගන පදිංචි වෙලා හිටපු පුද්ගලයන් දෙදෙනෙක්ට තමයි මේ ආකාරයෙන් වනාලි පහර දීමෙන් ජීවිත අහිමි වෙලා තියෙන තමන්ගේ රාජකාරී කටයුතු නිමවා නිවෙස් බලා පැමිණෙමින් සිටියේදී තමයි ඔවුන් මේ වනාලි ප්‍රහාරයට ලක් වෙන්නේ. දැන් දුෂ්කර ප්‍රදේශවල මේ වනාලි තර්ජන වලින් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට වනාලි ගම්මානවලට එනවා කියන එක අලුත් කාරණයක් නෙවෙයි. ඔවුන් හැමදාම රාත්‍රියට ඇවිල්ලා බෞභෝග විනාශ කරලා යනවා කියන එක අලුත් කාරණයක් නෙවෙයි. නිදිමරනවා කියන එක අලුත් කාරණයක් නෙවෙයි. හැබැයි කොළඹට වනාලියෙක් ආවොත් කොළඹට ආලියෙක් ආවොත් මොන වගේ තත්ත්වයක් උදා වේද? මේ ඒ ගැන නිවුස් ෆස්ට් කිනා වාර්තාවක්. දිවයිනේ දිස්ත්‍රික් රසක් පුරා අලි මිනිස් ගැටුම උග්‍ර වීමත් සමග අප පුන පුනා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය හමුවේ කොළඹටත් වන අලි පැමිණෙන දිනය වැඩි ඈතක නොවන බවටයි. මෙම කරුණ අප ප්‍රවෘත්ති විකාශයේ කිහිප වරක් තහවුරු කළා. අපි තාමත් මහා සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කරාට තාමත් රටට ගමට හරියට අලි වැටක් නැහැ. ගම් නියම් ගම්වල දුප්පත් මිනිසුන් වන අලි තර්ජනයෙන් විඳින දුක බලධාරීන්ට තේරුම් ගැනීමට කොළඹටත් වන අලි කඩා පනින තෙක් සිටිය යුතුද? අද අප නගරයේ ජීවත් වන ජනතාවට ඒ ගැමියන්ගේ දෛනික ජීවිතයේ පුංචි අත්දැකීමක් ලබා දුන්නා. මේ ඉතා ජනාකීර්ණ මහල් නිවාස කාර්යාල සංකීර්ණ වලින් පිරී ගිය කොළඹ දෙක බේබ්‍රුත් පෙදෙස දිගේ අප සැලසුම් කර පරිදි සද්ධන්ත අලියෙකු ගමන් කළ අයුරුයි. එකවරම සිදු වූ මේ අත්දැකීම බේබ්‍රුත් පෙදෙසේ බොහෝ පිරිසක් තැති ගැනීමකට ලක් කළා. ජනාකීරණ කොළඹ නගරයේ මැද්දේ මෙවැනි සද්දන්තයක් ඔබට නුහුරු නුපුරුදු අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් හම්බන්තොට පොළොන්නරුව වැනි ඈත ගම්මානවල ජීවත් වන ජනතාවට මෙය නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙවෙයි. අලිමිනිස් ගැටුමට ඔවුන් දෛනික මුහුණ දෙනවා. ඒ මෙවැනි හීල අලියතුන් සමග නෙවෙයි, වනාලි සමග. අවුරුදු දහස් ගණනක් පුරා පැවති අපගේ සංස්කෘතිය තුළ මොවුන් අපේ සංස්කෘතිය වර්ණවත් කළා, තේජාන්විත කළා. නමුත් අද වන විට එය දරුණු ගැටුමක් බවට පත් වෙලා අවසන්. ඒ අක්‍රමවත් සංවර්ධනය අවිධිමත් සංවර්ධනය නිසා තවත් නොබෝ කාලයකින් අපිට දකින්න වෙන්නේ කොළඹ මේ වගේ හීල අලියතුන් නෙවෙයි, ඒ වනාලි. කොළඹට නගරවදින දිනය වැඩි ඈතක නොවේ. කොළඹ ජනතාව මුහුණ පෑ මේ අත්දැකීම ලංකාවේ බොහෝ ගම්මානවල දෛනික යථාර්ථයයි. ඒ යථාර්ථයට මේ වන විට අලින් මෙන්ම මිනිසුන් රසක් බිලි වී අවසන්. ඒ අලිය ඉන්නා මෙතන. අලිය ඉන්නෝ. ඒ ඔතන අලිය ඉන්නා පොඩ මේ දෙන්න. ඊයේ පෙදරේරු වෘත්තියේ නිරත වූ නිමල් සහ පියදාස නිවෙස් වලින් පිටව ගියේ නිවසක අත්තිවාරමක් කැපීම සඳහායි. ඔවුන් සිය කාර්ය නිමා කර පස්වරු 4ට පමණ යලිප්පා පැදි වලින් නිවෙස් වලට පිටත් වුවද ඒ ගමන අතර මඟකින් අවසන් වුණා. නිමල් සහ පියදාස තවත් 5 දෙනෙකු සමග ගල්ගමුව දේවගිරිය ප්‍රදේශයෙන් යමින් සිටියේදී වනාලි ප්‍රහාරයකට ලක් වූ අතර සෙසු 3 දෙනා දිවගොස් දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා. පහර දීම සිදු කළ තන්යාලියා එම ස්ථානයෙන් ඉවත් නොවීම හේතුවෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනා ගලවා ගැනීමට පැයක පමණ ප්‍රමාදයක් සිදු වූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. සිද්ධීන් මිය ගියේ ගල්ලෑව සහ නිතරප ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල් වන්නි නායක නැබතේ 40 හැවිරිදි පුද්ගලයෙකු සහ 63 හැවිරිදි ඊඑම් පියදාස යන අයයි. නමේ කිස්කෝලේ යවන්න බැනා ගන්න වැවකට යන්න බෑ. ඒ හින්දා අපිට පුළුවන් තරම් ඉක්මනට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. දේවල් දොරවල් අතහැරලා යන්න වෙලා තියෙන්නේ අපිට. දවල්ටවත් ඉන්න බයයි.
අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ පුවත්පත් සඳහන් කරලා තියෙන විදේශ පුවත් කිහිපයක් වෙත ට්‍රම්ප් අවුරුදු 10ක් බදු ගෙවලා නැහැ අරුණ පුවත්පත් තමයි තොරතුරු වාර්තා කරන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 සහ 2017 වසරවල ආදායම් බදු ලෙස ගෙවා ඇත්තේ ඇමරිකානු ඩොලර් 750 බැගින් පමණක් බව අනාවරණය වෙලා තියෙනවා කොහොම වුණත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත කරන ලද අනාවරණයක් පිළිබඳව තමයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ 2016 කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස තේරීපත් වුණු අවුරුද්ද ඊට කලින් ගත වූ අවුරුදු 15න් අවුරුදු 10ක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ආදායම් බදු ලෙස කිසිදු මුදලක් ගෙවලා නැහැ කියලා තමයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියෙන්නේ අරුණ පුවත්පත ඒ ආකාරයෙන් තමයි ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ ඒත් එක්කම ඇලෙක්සි නවල්නි පිළිබඳව පහුගිය කාලේ පුරාවටම අපි කතාබහට ලක් වුණා සමාජය තුළ කතාබහට ලක් වුණා ඔහුගේ ශරීරයට විෂ එක්වීමත් එක්ක තමයි ඔහු පිළිබඳ කතාබහට ලක් වුණේ කොහොමනත් අද පුවත්පත වාර්තා කරලා තියෙනවා නවල්නි බලන්න ඇන්ජලා රෝහල්ට ඇවිත් බර්ලිනයේ රෝහලක ප්‍රතිකාර ලැබූ රුසියානු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන චරිතයක් වන ඇලෙක්සි නවල්නිගේ සුවදුක් විමසීමට ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ ජර්මනියේ ස්පීක් ගර්ල් කියන පුවත් සේවයේ තමයි චාන්සලර්වරියගේ මෙම ගමන පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියෙන ඇලෙක්සි නවල්නි කියන්නේ රුසියාවේ ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් අරගෙන යන ඔහු දැවැන්ත විදිහට විරෝධී ලෙස දකින පුද්ගලෙක් විදිහට තමයි සඳහන් කරන්නේ කොහොමනම් අපි බලමු මේ සම්බන්ධයෙන් කොහොමද ඉදිරි දවස්වල තවත් තොරතුරු නැවෙන්නේ කතා බහට ලක් වෙන්නේ කියලා ඒත් එක්කම ක්‍රීඩා පුවත් කිහිපයක් වෙතත් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා IPL තරගාවලිය පිළිබඳව මේ දවස්වල හැමෝම කතා බහට ලක් කරලා තියෙනවා රාජස්ථාන් රොයල්ස් ගෙන් රාජකීය හඹායෑමක් ඉන්දිය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ හොඳම හඹායෑමේ ජයග්‍රහණය සටහන් කරමින් වාර්තා පොත් අලුත් කරන්නට රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පෙරේදා දිනේදී හැකියාවක් ලැබුණා කියලා තමයි වාර්තා කරන්නේ ඒ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමට එරෙහිව කඩලු 4ක ජයක් වාර්තා කිරීමත් එක්ක කොමුණත් මේ තරගයේදී රාජස්ථාන් ඉනිමේ 18 වෙනි පන්දු වාරයේදී පන්දුවට පහර දුන් රාහුල් තේවාටියාගේ එල්ල කළ 6 පහර 5ත් එක්ක තමයි මේ තරගයේ වඩාත් කැපී පෙනුනේ ඒත් එක්කම තමයි මේ ආකාරයෙන් කතා බහට ලක් වුණේ ඒත් එක්කම අරුණ පුවත්පත වාර්තා කරලා තියෙන තවත් පුවතක් වෙත අවධානය යොමු කරනවා මහේෂ්ඨ ස්ලෝවේනියාවේදී කාය වර්ධන ශූරතාවක් ජාත්‍යන්තර කාය වර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ මගින් පැවැත්වූ IBFF 2020 ලෝක ශූරතා කාය වර්ධන තරගාවලියේ කිලෝග්‍රෑම් 70ට වැඩි කාණ්ඩයේ ශූරතාවේ දිනා ගන්නට ශ්‍රී ලංකාවේ මහේෂ් සිල්වා සමත් වෙලා තියෙනවා IBFF තරගාවලියේක ලංකාව වෙනුවෙන් ජයග්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව විදිහට තමයි මේක ඉතිහාසයට එක් වෙන්නේ කොහොම වුණත් මේ ජයග්‍රහණයෙන් පසු ඉතාලියේ විසින ශ්‍රී ලාංකිකයින් මහේෂ් වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුවා කියලා අද දවසේදී පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙනවා ඒ ආකාරයෙන් තමයි අද දවසේදී තොරතුරු වාර්තා වෙන්නේ පුවත්පත් වාර්තා කරලා තියෙන ආකාරයෙන් ඉතින් අද දවසට අපිට සමුගෙන යන්න තමයි කාල වේලාව උදා වෙලා තියෙන ඉතින් අලුත් දවසක් උදා වෙලා තියෙනවා මේ දවසට සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ඔබේ ජීවිතයට එන හැම අභියෝගයක්ම ජය ගන්න කටයුතු කරන්න ඔබට සුබ දවසක්